ලංකාවේන බක්කුරු පසළොස්වක පොහෝ දා සදහම් විකාශය. සම්මා සම්බුදු සරණයි. ඔබ නැවත සජීවීව අප සමග එකතු වන්නේ කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට අද උදෑසන සිට අප ඔබට සමීප කරන බුද්ධානුභාවේන බක්පුර පසළොස්වක පොහෝදා සදහම් විකාශය සමගින්. බක්පුර පසළොස්වක පොහෝදා ශාසනික වැදගත්කම් රාශියක් සහිත ඒ වගේම සුගත තථාගතයන්න් වහන්සේගේ පාද ස්පර්ශයෙන් මේ පුණ්‍ය භූමිය සුපෝෂණය වුණා වූ අති උතුම් පොහෝ දිනයක්. මේ අති උතුම් පොහෝ දිනය තුළ අපි අවිද්‍යාවේ අඳුර ඉරා දැමුවා වූ මේ උතුම් ශාසනික ඥානය තව තවත් වැඩි දියුණු කරගන්නටයි කාල අවකාශයන් යොදාගත්තේ. ඒ ඔස්සේ අප සූදානම් වනවා තවත් උතුම් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට. එවෙනුවෙන් ඉතාම ගෞරවයෙන් දම්සභා මණ්ඩපයට අප වැඩම කරවා ගත්තා ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද නම කියනට අවසරයි පූජ්‍යපාත දිගන සුගත වංශපේ හාමුදුරන් වහන්සේ හැමදෙනා සාදුකාර දෙමින් ගෞරවනීය ස්වාමින් වහන්සේව දම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාතු සාතු සාතු. ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලබන මේ සද්ධර්ම දේශනාව ලෝපුරා විසිරුවා හැරීමේ සදැහැතේ විකාශනදායකත්වය ගැන කටයුතු කරනවා TH සම්පත් මහත්මා සහ නිලානි මහත්මිය. ඔවුන් අප ඉතා ගෞරවණීයව සිහිපත් කරනවා, පුණ්‍ය අනුමෝදනාත්මකව සිහිපත් කරනවා. මේ නිර්මල බුදු දහම තවකකුට සවන වැකෙන මායිමට ගෙන යන්නට මේ කලාව උදායකත්වයට ඉතා ගෞරවණීයව ස්තුතිවන්ත වෙමින් සද්ධර්ම දේශනා ආරම්භ කිරීමට මත්තෙන් පිවිතුරු සිතින් යුතුව, පිරිසිදු සිතින් යුතුව නෙලාගත්තා වූ පුෂ්ප පූජාවන් මේ මොහොතේදී සුගත තථාගතයන්න් වහන්සේ විශේෂෙහි පූජා කරන්නටයි අප සූදානම් වන්නේ. පළමු කොට ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ මල් අනුමෝදනා කර ගෞරවනීය සුගත තථාගතයන්න් වහන්සේ විශේෂෙහි සුගත තථාගතයන්න් වහන්සේට පූජාම වේවායි ප්‍රාර්ථනා කරමින් අපි පූජා කරමු. සාතු සාතු සාතු. අප ලැබූ මේ දිවි පෙවතේ බුදු දහමින් ලබන පහස, බුදු දහමින් ලබන දැනුම අපට ජීවිතය දිනන්නට සේම ජීවිතයේ ඉදිරි මගත් අවසන ලෝකෝත්තර වූ සැපතත් මේ සසර ගමන කෙටි කරගන්නටත් හේතු වාසනාම් වේවි. ඒ නිසා මේ උතුම් සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ විශේෂෙහි දැහැත් පූජාවන් පවත්වන්නටයි අප සූදානම් වන්නේ. සැමදෙනා සාදුකාර දෙමින් දැහැත් වට්ටිය පූජා කරමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු අපට අනුකම්පාවෙන් මේ සද්ධර්ම දේශනාවෙන් අපව සුපෝෂණය කරන ලෙස. සාතු සාතු සාතු. පූජා කළ දැහැත් වට්ටියත් සහ අප සැමදෙනා තුන්සිත පහදවා ගනිමින් සූදානම් සිටින නිසා ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද නම කියනට අවසරයි පූජ්‍යපාද දිගන සුගත වංශ අපේ ස්වාමීන් වහන්ස අපට අනුකම්පාවෙන් සද්ධර්ම දේශනා පවත්වනු මැනවේ. සාතු සාතු සාතු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යස්මින් සමයේ ලෝකෝත්තරං ඥානං භාවේති නියානිකං අපචයගාමින් දෙට්ටිගතානං පහනාය පඨමාය භූමියා පත්තියා විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පේති සුඛං පඨමජ්ජානං සෝතාපත්ති මග්ග චිත්තන්ති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුල්ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ලෝකෝත්තර කුසල ධර්මයන් සවිස්තරාත්මකව විස්තර කර දීමේ අරමුණෙන් තමයි පිළිවෙලින් පවත්වාගෙන පැමිණි අභිධර්ම දේශනාවට අදාළව අද අපේ මාතෘකාව වුණේ. ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උදාර ධර්ම සංකල්පනාවකට අනුව තමයි අභිධර්ම දේශනාවක් මාස්පතා මේ විදිහට දේශනා කරමු කියන අදිෂ්ඨාන බලාපොරොත්තුවෙන් තමයි මේ දේශනාමාලා පටන් ගත්තේ. එහෙමනම් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා ලෝකීය සහ ලෝකෝත්තර කියලා කුසල් වර්ග දෙකක්. ලෝකීය කියලා කියන්නේ ලෞකික කුසල්. ලෞකික කියන එකේ අදහස සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා. සාසවා කියලා කියන්නේ ආශ්‍රව සහිතයි. ඒ කුසල් සිතේ ආශ්‍රව නොතිබුණාට ආශ්‍රවයන්ට හිතයි සීමාවක් තියෙනවා. අපි කුසලයක් කරලා ප්‍රාර්ථනාවක් කරන්නේ, කුසලයක් කරලා බලාපොරොත්තුවක් ඉෂ්ට කරන්නට සිත යොමු කරගන්නේ ඇයි? ඒ කුසලය ආශ්‍රවයන්ට හිතයි සීමාවක් තිබෙන නිසා. ඒ වගේම පුඤ්ඤභාගියා මතුමතු භවයන්හි විපාක දීමට සමර්ථ පුණ්‍ය ශක්තියක්, කර්ම ශක්තියක් සකස් වෙන බලයක් තියෙනවා මේ ලෞකික කුසලයේ තුල. උපදිවේපක්ඛ මතුමතු භවයන්හි ප්‍රතිසන්දි විපාක, ප්‍රවෘත්ති විපාක වශයෙන් මේ ස්කන්ධ පරම්පරාවන් ශරීර කූඩු සකස් වීම සඳහා හේතුවක් වෙනවා මේ රැස් කරගන්න ලෞකික කුසලය. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර නමින් හඳුන්වන්නේ මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන භවත්‍රයෙන් ඉක්මවා යෑමට, භවත්‍රය සංසිඳුවා ගැනීමට, භවත්‍රයෙන් එතර වීමට හේතු වන කුසල් තමයි ලෝකෝත්තර කුසල් කියලා කියන්නේ. එහෙමනම් ලෝකෝත්තර කුසල් වර්ග හතරක් ප්‍රධාන වශයෙන් උගන්වනවා. සෝතාපට්ටි මාර්ග කුසලය, සකදාගාමි මාර්ග කුසලය, අනාගාමි මාර්ග කුසලය, අරිහත් මාර්ග කුසලේ නමි. අපි දේශනාවට යමු වෙමු. යස්මින් සමයේ ලෝකෝත්තරං ඥානං භාවේති. යම් කලෙක ඒ සමත යානික හෝ විපස්සනා යානික හෝ යුගනද්ද වශයෙන් භාවනා ප්‍රගුණ කරගන්න යෝගාවචරයා නිරන්තරයෙන්ම සමත භාවනාව ඉක්මවා විදර්ශනාගත ප්‍රඥාව ඇතිව, ඒ විදර්ශනා නුවණ ඇතිව මේ ලෝකෝත්තර ධ්‍යාන උපදවා ගැනීම සඳහා මාර්ගේ වඩනවා. එහෙමනම් ඒ වඩන මාර්ගේ මොකක්ද?
පිංවතුනි යම් කිසි උතුමන් වහන්සේ නමක් සිත දියුණු කරගන්න උතුමන් වහන්සේ නමක් විදර්ශනා භාවනා යෝගී යෝගාවචරයෙක් තම තමන් පුරුදු කරගන්න ඒ විදර්ශනා සිත දියුණු කරගන්නවා ශක්තිමත් කරගන්නවා කොහොමද? ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් අපි මේ දකින නාම රූපයන් මේ ශරීර ආධ්‍යාත්මික බාහිර සියලුම වස්තු හැම දෙයක් කෙරෙහිම අනිත්‍ය වශයෙන් දකින්ට දුක්ඛ වශයෙන් දකින්ට අනාත්ම වශයෙන් දකින්ට හිත පුරුදු කරගන්නවා. මේ විදිහට අනිත්‍යානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්තානුපස්සනා කියන පිළිවෙලින් ඒ සංස්කාර ධර්මයන් ගැන විශ්ලේෂණයක් කරමින් කරමින් යන මේ යෝගාවචරයාට ඒ සම්මසන ඥානය හටගන්නවා. සම්මසන ඥානය ප්‍රකට වෙනවා. මේ සම්මසන ඥානය ප්‍රකට වීමෙන් පස්සේ මේ උපදින සංස්කාර ධර්මයන් නාම රූප ධර්මයන් ස්කන්ධාදී ධර්ම මේ සියල්ලක් පොදුවේ ගත සංස්කාර ධර්ම මේ සියලුම සංස්කාර ධර්මයන්ගේ උපාදය තිතිය භංගය කියන අවස්ථා තුන දකිමින් දකිමින් තමයි ත්‍රිලක්ෂණයට සම්මසන ඥානයේදී ප්‍රගුණ කරන්නේ. එසේ ප්‍රගුණ කරමින් ප්‍රගුණ කරමින් ඉදිරියට ගමන් කරද්දී මේ යෝගාවචරයාට ඒ සංස්කාර ධර්මයන්ගේ උපාදයයි භංගයයි විතරක් ප්‍රකට වෙනවා. තිතිය ප්‍රකටවන්නේ නැහැ. අන්නේ අවස්ථාව අපි හඳුන්වා දෙනවා උදයබ්බය ඥානය කියලා. උදය වය හට ගැනීමයි බිඳීමයි විතරයි දකින්නේ. ඉතින් මේක ගැඹුරට ගැඹුරට බලනකොට මේ යෝගාවචරයාට අවිද්‍යාව හේතුවෙන් මේ රූපාදිස්කන්ධ හටගන්නවා. ඒ වගේ සංස්කාර හේතුවෙන් හටගන්නවා. තණ්හා හේතුවෙන් හටගන්නවා. කර්ම හේතුවෙන් හටගන්නවා. උපාදාන හේතුවෙන් හටගන්නවා කියලා ගැඹුරට ගැඹුරට දකින්න පුළුවන් ඥාන ශක්තිය බලවත් වෙනවා. ඒ වගේම තමයි අවිද්‍යාව නිසා හටගත්තනම් යම් මේ රූපයක් අවිද්‍යාව නිරෝධ වීමෙන් මේ රූපය නිරෝධ වෙනවා. තෘෂ්ණාව නිසා යම් රූපයක් හටගත්තනම් ඒ තෘෂ්ණාව නිරෝධ වීමෙන් රූපය නිරෝධ වෙනවා කියමින් ඒ හටගත් ධර්මයාගේ හට ගැනීමත් හටගත් දේ බිඳීමත් කියන මේ උදය වය ඉතා හොඳින් ගැඹුරින් දැනගන්නවා. ඉතින් මෙසේ භාවනා කරමින් කරමින් යනකොට මේ යෝගාවචරයාට භංග ඥානෙ විතරක් ප්‍රකට වෙනවා. බිඳීම විතරක් දකිනවා. මේ බිඳීම දකිමින් දකිමින් මේ සංසාරේ ඇති භයානකත්වය ඒ වගේම සසර ආදීනව පංචස්කන්ධ ආදීනව ඒ වගේම කලකිරීම මින් නිදහස් වීමේ මග සංස්කාරයන්ගේ ස්වභාවය මේකයි කියලා අවසානයේදී මේ සංස්කාර ධර්මයන් කෙරෙහි සිත මධ්‍යස්තව පිහිටුවා ගන්නවා. සංකාරුපෙක්කා ඥානයේ දක්වා හිත දියුණු කරගන්නවා. අන්න බලන්න පිංගතුනි මේ සියලුම සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය ඇත්ත ඇතිසැටියෙන් දකිමින් තෘෂ්ණාව යටපත් කරගෙන උපාදාන යටපත් කරගෙන අවිද්‍යා සංස්කාර කර්ම යටපත් කරගෙන මේ සියලුම සංස්කාරයන්ගේ ස්වභාවය මේකයි කියලා හිත මධ්‍යස්ත කරගන්නවා. ඒ සංඛාරුපෙක්කා ඥානෙට පැමිණියාට පස්සේ මේ යෝගාවචරයා නැවත නැවතත් ඒ දකින දකින සිතන සිතන ආධ්‍යාත්මික බාහිර සියලු සංස්කාරයෝ නැවත නැවත අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා, දුක්ඛ වශයෙන් මෙනෙහි කරනවා, අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යනකොට තමයි අර ලෝකෝත්තර ධ්‍යාන උපදවා ගැනීමේ මාර්ගයට පිළිපන් පුද්ගලයෙක් බවට පත්වන්. අන්නේ අවස්ථාවේදී ඒ මනෝද්වාරා වජ්ජන කියන මේ ක්‍රියා යෝනිසෝ මනසිකාර සිතින් නැවත නැවත මේ සංස්කාරයන් අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරන ආවර්ජනා කරනවා. එසේ ආවර්ජනා කරගත් අරමුණ පරිකාරම සමාධි වශයෙන් නැවත නැවත අනිත්‍ය වශයෙන් වෙන්න පුළුවන්, දුක්ඛ වශයෙන් වෙන්න පුළුවන්, අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. ඊළඟ නැවත නැවත පරිකාරමේ වඩලා උපචාර සමාධි වශයෙන් නැවතත් මේ විදර්ශනා භාවනාව යෙදෙනවා. උපචාර සමාධිය බලවත් වීමත් එක්කම අනුලෝම සමාධිය වැඩෙනවා. අනුලෝම සමාධියෙන් පස්සේ පෘතුජන ගෝත්‍රය කඩමින් ඒ වගේම ආරි ගෝත්‍රයේ ප්‍රවිසීම් වශයෙන්
නිර්වාණය අරමුණු කරගෙන ගෝත්‍රභූ සමාධිය ගෝත්‍රභූ සිත උපදිනවා. මේ ගෝත්‍රභූ සිතෙන් අනතුරුව තමයි ඒ සෝතාපට්ටි මාර්ගක්ෂණය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ත්‍රිවිධ සංයෝජනයන් සම්පූර්ණයෙන් ප්‍රහීන කරමින් සෝතාපට්ටි මාර්ග සිත උපදිනවා. ඒ විතරක් නෙමේ සෝතාපට්ටි මාර්ග සිතෙන් අනතුරුව ඒක ඒ වෙලාවේම දිට්ඨ ධම්ම වේදිනේ වශයෙන් සාන්දෘෂ්ටික වශයෙන් ආනන්තරික සමාධි වශයෙන් ඵල ඥානෙ උපදිනවා. එහෙමන එකම චිත්ත වීතියක තමයි පින්වතුනි මේ මාර්ග සහ ඵල කියන අවස්ථා දෙක උපදින්නේ. මාර්ගය කියන්නේ කුසලයක්, ඵලය කියන්නේ විපාකයක්. එහෙමනම් සෝතාපට්ටි මාර්ග සිත ලෝකෝත්තර කුසලයක් වුණා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා නීයානිකං අපචේගාමින් දිට්ටිගතානම් පහනාය. නීයානිකං නිවනට පමුණුවන නෛර්යානිකව අපචේගාමින් නැවත නැවත කර්මයේ රැස්කිරීමක් නැති දිට්ටිගතානම් පහනාය. මේ දෙසටක් මිත්‍යා දෘෂ්ටි සහිත සියලු දෘෂ්ටි ප්‍රහාණය පිණිස පඨමාය භූමියා පත්තියා පළමුවෙනි භූමියට පැමිණීම සඳහා සෝතාපට්ටි මාර්ග කියන මේ සෝතාපට්ටි භාවයේ කියන පළමු භූමියට පැමිණීම සඳහා මාර්ගයේ වඩනවා. ඒ මාර්ගයේ ගත්තාම විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. ඒ වගේම තමයි කාමයන්ගෙන් බැහැරව සීල කුසලයන්ගෙන් බැහැරව විතක්ක විචාර සහිත විදර්ශනා විවේකසුවෙන් හටගත් ඒ ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත සෝතාපට්ටි මාර්ග ප්‍රථම ධ්‍යාන සිත උපදවා ගන්නවා. අන්න එතන පැහැදිලි වෙනවා අපට මේ සෝතාපට්ටි මාර්ග සිත ගත්තාම අවස්ථා දෙකක් තියෙනවා. සමතයානික යෝගාවචරයාට සෝතාපට්ටි මාර්ග සිතක් උපදින්නේ කොහොමද? විදර්ශනා භාවනා යෝගියාට සෝතාපට්ටි මාර්ග සිතක් උපදින්නේ කොහොමද කියලා අවස්ථා දෙකක් තියෙනවා. දැන් විදර්ශනා භාවනා කරන යෝගාවචරයෙක් ගත්තොත් උන්වහන්සේට කිසිම ආකාරයක ධ්‍යාන සමාධි සමාපatti ගැන විශේෂ අවබෝධයක් නැහැ. විශේෂ වැටහීමක් නැහැ. දියුණු කරගත්ත සමාධියක් නැති නිසා උන්වහන්සේ ප්‍රගුණ කර තිබෙන්නේ පිරිසිදු විදර්ශනා භාවනාව. ඒ කියන්නේ ධාතු මනසිකාර භාවනාවෙන් පටන් අරගෙන මේ රූපස්කන්ධය හඳුනාගෙන ඒ රූපස්කන්ධය තුළින් නාමස්කන්ධ හඳුනාගෙන මේ නාම රූප විදර්ශනාවෙන් තමයි පටන් ගන්න. ඒකට අපි කියන පිරිසිදු විපස්සනා භාවනාව. චක්කුපාල මහරහතන් වහන්සේ වගේ තමයි ඒ සුද්ධ විපස්සනා යානික යෝගාවචරයෙන් පුරුදුවන්. ඒ චක්කුපාල මහරහතන් වහන්සේ මහරහත් භාවයට පත්වෙන්නේ සමත භාවනා වඩලා නෙමෙයි, විදර්ශනා භාවනා විතරක්ම වඩලා ඒ තුලින් දියුණු කරගත්ත විදර්ශනා සමාධි මුල් කරගෙන. එහෙමනම් යම්කිසි කෙනෙක් ඒ විදර්ශනා සමාධි වඩලා 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 ඒ සංඛාරුපෙක්ඛා ඥානයේ දක්වා සිත පුරුදු කරගෙන ඉන්හිහාට සෝවාන් මාර්ගඥානය ලබනවා නම් ඒ සෝවාන් මාර්ගඥානය ලබන්නේ පින්වතුනි ලෝකෝත්තර ප්‍රථම ධ්‍යානෙ. මේ මතක තියාගත යුතුයි. ඒ කියන්නේ සමත භාවනාව නොවඩා විදර්ශනා භාවනාව විතරක් වඩලා ඒ ලෝකෝත්තර භූමියටපත් උනත් උන්වහන්සේට අවම වශයෙන් ඒ සෝතාපට්ටි මාර්ගසිත උපදින්නේ ලෝකෝත්තර ප්‍රථම ධ්‍යානය පාදක කරගෙනයි. ලෝකෝත්තර ධ්‍යාන වලින් තොරව කිසිම මාර්ගසිතක් උපදින්නේ නැහැ. එහෙනම් මාර්ගසිතක් උපදින්න නම් ඵලසිතක් උපදින්න නම් ලෝකෝත්තර ධ්‍යානසිතක් විය යුතුයි. ඒ නිසා තමයි ප්‍රථම ධ්‍යාන සිතින් උප්පත් ඒ මාර්ගඥානෙ ලබන්නේ. අපි දැන් හිතමු යම්කිසි උතුමන් වහන්සේ නමක් සමත භාවනා හොඳට වඩලා තියෙනවා. කසින සමාපatti පුරුදු කරලා තියෙනවා. ආනාපාන සති සමාධිය ආදී පුරුදු කරලා තියෙනවා. මේ ධ්‍යාන ගුණ හොඳට වඩලා තියෙනවා. ඒ වගේම තමයි යුගනද්ද වශයෙන් ඒ ධ්‍යානෙට සමවැදිලා ධ්‍යානෙන් නැගිටලා ඒ ධ්‍යානයේ සමග උපදින නාම රූප ධර්මයන් විදර්ශනා කරගත්ත ක්‍රමෙ පුරුදු කරලා තියෙනවා. ධ්‍යානෙට සමවදිනවා, ධ්‍යානෙන් අවදි වෙලා
ඒ ධ්‍යාන සිත සමඟ උපන් නාම රූප හඳුනාගෙන විදර්ශනා කරනවා. මේ යුගනද්ද භාවනාව වඩලා තියෙනවා. ඒ විදිහට භාවනාව ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා ඉන්න යෝගාවචරයේ සංඛාරුපෙක්ඛා ඥානේ දක්වා හිත වැඩුවනම් උන්වහන්සේට උවමනා කරන්නේ ලෝකෝත්තර භූමියට පත්වීමට නම් අන්න මොකද කරන්නේ? ඒ තම තමන් ප්‍රගුණ කරගත්ත ඒ සමත භාවනා ශක්තියත් විදර්ශනා ශක්තියත් එකතු කරගෙන ඒ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරලා මෙනෙහි කරමින් ඒ සෝතාපට්ටි මාර්ගඥානෙ ලබනවා. ඒ සෝතාපට්ටි මාර්ගඥානය තම තමන් පුරුදු කරගෙන තියෙන ඒ ලෞකික ධ්‍යානවලට අනුව ලෝකෝත්තර ධ්‍යාන උපදින්න පුළුවන්. ඒ නිසා කියන්න අපි සෝතාපට්ටි මාර්ගසිත ලෝකෝත්තර ප්‍රථම ධ්‍යානෙ උපදින්න පුළුවන්. ලෝකෝත්තර ဒုတိය ධ්‍යානයෙන් සෝතාපට්ටි මාර්ගසිත උපදින්න පුළුවන්. ලෝකෝත්තර තතිය ධ්‍යාන සෝතාපට්ටි මාර්ගසිත උපදින්න පුළුවන්. ලෝකෝත්තර චතුත්ථ ධ්‍යාන සෝතාපට්ටි මාර්ගසිත උපදින්න පුළුවන්. ලෝකෝත්තර පංචම ධ්‍යාන සෝතාපට්ටි මාර්ගසිත උපදින්න පුළුවන්. ඒ නිසා මතක තියාගත යුතුයි, විදර්ශනා භාවනා විතරක් වඩලා හරි සමත විපස්සනා දෙකම වඩලා හරි නිවනටපත් වුණා නම් ඒ සිතේ වෙනසක් වුණාට නිවනේ වෙනසක් නැහැ. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද හේතුව ඒ අර දැන් ඒ ලෝකෝත්තර සිතක් උපදින අරමුණ තමයි නිර්වාණය. එන විදර්ශනා පැත්තෙන් ගියත් සමත වඩලා විදර්ශනා පැත්තෙන් ගියත් මොන ක්‍රමෙන් ගියත් ඒ සෝතාපට්ටි මාර්ගසිත උපදින්නේ නිර්වාණය අරමුණු කරගෙන. එන නිර්වාණේ වෙනසක් නැහැ. ඒ මාර්ගයේ වෙනසක් නැහැ. හැබැයි මාර්ගයේ ලැබූ ආකාරය වෙනස් වෙනවා. ඒ වගේම දැන් අද කාලේ ගත්තොත් එහෙම තමන් තමන් බලාපොරොත්තු වෙන දේවල් ජීවිතයේ තියෙනවා. හැබැයි ඒ දේවල් වලට අපි ලං වෙන එක එක ක්‍රම තියෙන එක එක පුද්ගලයන් දියුණු කරගත ක්‍රම තියෙනවා. අන්න ඒ වගේ තමයි ඒ තමන් ලබා ගන්න නිවන වෙනසක් නෑ. හැබැයි නිවනට පැමිණි මඟ වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට පින්වතුනි, මේ සෝතාපට්ටි මාර්ගඥානය ලබනවත් එක්කම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන ප්‍රහීන වෙනවා. සක්කාය දිට්ඨි ස්වකීය කය කෙරෙහි ඇති කරගත් ආත්ම දෘෂ්ටිය. අපි දන්නවා ඒ ආත්ම දෘෂ්ටිය ගත්තාම විශේෂයෙන්ම විසිවැදෑරුම් ආත්ම දෘෂ්ටියක්. දැන් රූපය ගත්තොත් රූපය සතරාකාරයකින් අපි ආක්‍රමණය කරනවා. වේදනාව සතරාකාරයකින් ආක්‍රමණය කරනවා. ඒ වගේම සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධ වෙන වෙනම සතරාකාරයකින් අපි ග්‍රහණය කරනවා. රූපය ආත්මයේ විදිහට, ආත්මයේ රූපවත් විදිහට, රූපය තුලයි ආත්මය, ආත්මය තුලයි රූපය කියලා අපි මේ දකින රූපය තණ්හා දිට්ඨි මාන ප්‍රපංචකතු කරලා තමන් ග්‍රහණය කරගන්නකොට මගේ කියලා මේවා තමන් තුල රඳවා ගැනීම තමයි සක්කාය දිට්ඨිය. එන ආත්ම දෘෂ්ටිය. හැබැයි සෝතාපට්ටි මාර්ගඥානය ලබනවත් එක්කම මේ ආත්ම දෘෂ්ටිය සම්පූර්ණයෙන් ප්‍රහීන වෙනවා. ඉනන් සීලබ්බත පරාමාස. සීලේන සුද්ධි, වතේන සුද්ධි, සීලබ්බතේන සුද්ධි. අපි සමහරක් වෙලාවට හිතනවා බෞද්ධයන් වශයෙන් අපි පුරුදු කරගන්න සීලයක් තියෙනවා. අපි පුරුදු කරගන්න ක්‍රමයක් තියෙනවා, වත්පිළිවෙත් තියෙනවා. හැබැයි අපට වඩා අන්‍ය ආගමිකයන්ගේ සීලය වත පිරිසුදුයි කියලා අපේ දේට වඩා අපි ඒ දේ අගය කරනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන කාලේ නොඑක් ආජීවකයන්, පරිබ්‍රාජකයන්, නිගණ්ඨයන්, බ්‍රාහ්මණයන් නොඑක් දෙනා වාසය කළා. ඒ අය තුල එක එක දෘෂ්ටි තිබුණා. හැබැයි ඒවා ධර්මානුකූලව, විනයානුකූලව, කර්මය ඡේවන, එහෙමද කෙලෙස් ඡේවන ක්‍රමයක් නෙමෙයි. යම් යම් දෘෂ්ටි. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ සියල්ලක්ම සීලබ්බත පරාමාස. දැන් කෙනෙක් ගවයෙක් විදිහට ජීවත් වෙනවා, සුනකයෙක් විදිහට ජීවත් වෙනවා, ඇඳුම් නැතුව ජීවත් වෙනවා. ඉතින් ඒ ඇත්ත හිතනවා අපි රහත්,
අපි දැන් මේ කිසිම දෙයකට ඇලීමක් නැහැ. හැබැයි මේ ඇලීමක් නැහැ කියන එක ක්‍රියාවෙන්නේ මේ පෙන්වන්න ඕනේ. ඒක හිතෙන්මයි. ඒ කියන්නේ පින්වතුනි අපි දැන් ක්‍රියාවෙන් පෙන්වන දේ පිරිසක් ඉස්සරහා කරනවා වෙන්න පුළුවන්. හැබැයි පිරිස නැති තැන අපේ තුළ ඒ වංචනික වශයෙන් ඇති වුණු දේවල් නැවත මතුවෙන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ යම් කිසි මාර්ගයක් වඩාගෙන යනකොට අනුපිළිවෙලින් මේ සිද්ධාන්ති සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ හිත පිරිසුදුයි නම් තමයි ඒ පිරිසුදු චේතනාවෙන් හටගත්ත කාය කර්මයේ පිරිසුදුයි වචී කර්මයේ පිරිසුදුයි. ඒ නිසා අපි මේ තේරවාදී බුදුදහමත් එක්ක බැඳිච්ච අපි බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළ මේ සීලාදී ගුණපිළිවෙත් මගට මගින් බැහැර වූ අන්‍යාගමික ප්‍රතිපත්තියක් හොඳයි හොඳයි කියලා හිතනවා නම් අන්න ඒ අල්ලා ගැනීම තමයි සීලබ්බත පරාමාස. තමන්ගේ සීලය පහත් කරලා ගුණේ පහත් කරලා අන්‍යාගමිකයන්ගේ ප්‍රතිපත්ති උසස් කොට සිතන එක තමයි සීලබ්බත පරාමාස. එහෙනම් සෝතාපට්ටි මාර්ගඥානය ලබන අවස්ථාවේදී ඒ මාර්ගඥාන ප්‍රඥාවෙන් සීලබ්බත පරාමාස සංයෝජනය සම්පූර්ණයෙන් ප්‍රහීන වෙනවා. එහෙමනම් දැන් මතක තියාගත යුතුයි සංයෝජන වශයෙන් දෙකක්. සක්කාය දිට්ඨියයි සීලබ්බත පරාමාසයි. හැබැයි කෙලෙස් වශයෙන් ගත්තොත් එකම දෘෂ්ටිය, එකම මිත්‍යා දෘෂ්ටිය. දැන් එහෙම ගත්තාම බුදුරජාණන් වහන්සේ අපට දෙසඩක් මිත්‍යා දෘෂ්ටි දේශනා කරා. ඒ දෙසඩක් මිත්‍යා දෘෂ්ටිය ගත්තාම සාස්වතවාදී, උච්ඡේදවාදී ආකාරයෙන් ප්‍රභේදගත දෘෂ්ටිය. එහෙමනම් යම් කිසි කෙනෙක් සෝවාන් මාර්ගඥානෙ ලබනවා කියලා කියන්නේ පරමාර්ථ වශයෙන් දිට්ඨිය, මිත්‍යා දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම ක්ෂය කරනවා, විනාශ කරනවා, නැති කරනවා, නැත්තරම නැති කරනවා, නැවත නූපදින තත්ත්වයට පත් කරනවා. තවදුරටත් මේ ගැන බලනකොට මේ දිට්ඨිය සමග යෙදෙන අකුසල සිත් තියෙනවා. මීට පෙර අපි කියලා දීලා තියෙනවා. ඒවට අපි කියන්නේ දිට්ඨිගත සම්ප්‍රයුක්ත අකුසල් සිත්. ලෝභ සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අකුසල් සිත්. එහෙමනම් ඒ කියන දිට්ඨිගත සම්ප්‍රයුක්ත දිට්ඨිය සමග යෙදෙන ලෝභය සම්පූර්ණයෙන්ම සෝතාපට්ටි මාර්ගඥානයේදී ප්‍රහීන වෙනවා. ඒ වගේම තමයි වත්තූප සූත්‍ර අටකතාවේ පැහැදිලි කරනවා විශේෂ උපක්ලේශ දෙකක් තියෙනවා. ඉස්සා මච්චරී කියලා. ඉරිසියාවයි මසුරුකමයි. එහෙමනම් සෝවාන් මාර්ගඥානයේදී ඉස්සා මච්චරිය කියන මේ ක්ලේශ දෙක සම්පූර්ණයෙන්ම ප්‍රහීන වෙලා යනවා. එහෙමනම් අපට පුළුවන් තේරුම් ගන්නට මේ සෝවාන් මාර්ගඥානය ලබනවා කියලා කියන්නේ සෝවාන් ඵලඥානය ලබනවා කියලා කියන්නේ සෝවාන් භාවයට පත් වෙනවා කියලා කියන්නේ මොනතරම් කෙලෙස් කන්දක් අපි නැති කරනවද. එක පැත්තකින් පෘතුජන ගෝත්‍රය කඩනවා. පෘතුජන ගෝත්‍රය කියලා කියන්නේ පෘතුජන කියන්නේ කවුද? පුතු කිලේසේ ජනෙන් තීති පෘතුජන බහුල වශයෙන් කෙලෙස් උපදවන කෙනාටයි පෘතුජනය කියලා කියන්නේ. හැබැයි සෝවාන් භාවයට පත් වුණාම ලෝභ, දිට්ටි, විචිකිච්ඡා කියන මේ ප්‍රධාන කෙලෙස් අකුසල් සමග උපදින ඒ අකුසල් සිතිවිලි අකුසල් සිත් සම්පූර්ණයෙන් ප්‍රහීන වෙනවා. ඒ වගේ ඉස්සා මච්චරී කියන මේ කෙලෙස් සිතිවිලි සම්පූර්ණයෙන් ප්‍රහීන වෙනවා. එහෙමනම් සෝවාන් මාර්ගඥානයේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ. අවිනිපාත ධම්මෝ කිසිසේත්ම සතර අපා දුකට පත්වන්නේ නැහැ. එහෙම නැයි කියලා අදහස් කරන්නේ අපායගාමි කිසිම අකුසලයක් සෝවාන් ආර්යයන් වහන්සේ නමක් සිද්ධ කරන්නේ නැහැ. එහෙනම් අපායගාමි අකුසල් මොනවද? කර්මපත. කාය කර්මපත කීයක් තියෙනවද? තුනක් තියෙනවා. වචී කර්මපත හතරක් තියෙනවා. මනෝ කර්මපත තුනක් තියෙනවා. එහෙනම් සිතින්, කයෙන්, වචනයෙන් සිදුවන කිසිම අකුසල කර්මපතයක් සිද්ධ කරන්නේ නැහැ සෝවාන් ආර්යයන් වහන්සේ. එත වර්තමානයේ අද සෝවාන්, මම සෝවාන්, අපි සෝවාන් කියලා යම් යම් ආකාරයේ දෘෂ්ටි දරාගත්ත යම් විදිහකට
වැරදි වැටහීම් ඇතිව කෙනෙක් කටයුතු කරනවනම් තමන්ටම පුළුවන් තමන් ගැන ආත්ම ප්‍රතිවේක්ෂාව යෙදෙන්න. ආත්ම ප්‍රතිවේක්ෂාව යෙදෙනකොට තමන් තුළ මේ සිතිවිලි පහළ වෙනවද නැද්ද? එහෙනම් සෝතාපට්ටි මාර්ගඥාණයෙන් ඒ ප්‍රහීනවන ක්ලේශයන් හඳුනාගෙන අකුසල් සිත් හඳුනාගෙන අකුසල් සිතිවිලි හඳුනාගෙන ඒ කර්මපත හඳුනාගෙන තමන් තේරුම් ගත්තනම් මා තුළ මේවා පහළ වෙනවනම් මම කොච්චර දුර සෝවාංග හිතුවත් තාම මම ඒ තත්ත්වෙටපත් වෙලා නැහැ. එහෙමනම් සෝවාන් වෙලා කියලා හිතන කෙනෙක් ඉන්නවනම් තමන්ට පුළුවන් තමන් දිහා බලලා විමසන්න මේ කියන කෙලෙස් තමන් ළඟ තියෙනවද නැද්ද කියලා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. එහෙමනම් මේ සෝවාන් භාවයටපත් වෙනවා කියන එකේ අදහස ගත්තොත් තවදුරටත් සෝතස්ස ආපන්නෝ සෝතාපන්නෝ. සෝත කියලා කියන්නේ ආර්ය මාර්ගයේ නැමැති සැඩපහර. එහෙමත් නැත්නම් කියනවා සෝතෝ සෝතෝතිකෝ ආවුසෝ කිත්තාවතානුකෝ සෝතෝ. අවැවැත්නි සෝතය සෝතේ කියලා කියන්නේ කුමක් කාරණා කරගෙනද? කුමන කාරණාවකින්ද සෝත කියලා කියන්නේ? අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෝතෝති උච්චති. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි සෝත කියලා කියන්නේ. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය, අනික තමයි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි දානයක් දෙනවා, සිල් සමාදන් වෙනවා, භාවනා කරනවා, ධ්‍යාන උපදවා ගන්නවා. මේ වගේ ලෞකික කුසල් සිත් සමග උපදින්නේ ලෞකික මාර්ගාංග. එහෙමනම් සෝතාපට්ටි මාර්ගාදී ලෝකෝත්තර කුසල් සිත් සමග උපදින්නේ ලෝකෝත්තර මාර්ගාංග. එහෙනම් මේ ලෝකෝත්තර මාර්ගාංගයන්ට පළමුවෙන් පැමිණීම තමයි සෝතාපන්න කියලා කියන්නේ. එහෙනම් කෙනෙක් සෝවාන් භාවයට පත් වුණා කියලා කියන්නේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණියා කියන එකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ සෝතාපට්ටි මාර්ග ප්‍රඥාව හඳුන්වනවා අනඤ්ඤා තඤ්ඤස්සාමීතින්ද්‍රිය කියලා. ඒ කියන්නේ අනඤ්ඤාතානං අවිදිතානං අපත්තානං අසච්චිකතානං සච්චිකිරියාය. ඒ කියන්නේ මීට පෙර නොදැක්ක, මීට පෙර අවබෝධ නොකරගත්, මීට පෙර නොපැමිණි, මීට පෙර තමන් සාක්ෂාත් නොකරගත් ඒ උතුම් වූ ඥානය සාක්ෂාත් කර ගැනීම සඳහා පිළිපන් ප්‍රඥාව. ඒ කියන්නේ මීට පෙර නොදකපු ප්‍රඥාවක් තමයි සෝතාපට්ටි මාර්ග ප්‍රඥාව. ඒ කියන්නේ මීට පෙර අපේ ජීවිතේ කවමදාවත් අර දානයක් දෙනකොටවත්, සීලයක් සමාදන් වෙනකොටවත්, මොනයන් සමතිපස්සනා භාවනාවක් වඩනකොටවත් ඉපදුනේ නැති ප්‍රඥාවක් තමයි සෝතාපට්ටි මාර්ග ප්‍රඥාව. ඒ නිසා මීට පෙර නොදකපු, නොවිඳපු, ඒවගේ අවබෝධ නොකරගත් ඥානයක් තමයි අපි මේ ලබාගත්තේ. ඒ නිසා සෝතාපට්ටි මාර්ගඥානෙ හඳුන්වනවා අනඤ්ඤා තඤ්ඤස්සාමීතින්ද්‍රිය කියලා. ඒක ලෝකෝත්තර ඉන්ද්‍රියක්. ඒක ලෞකික සිතක උපදින ඉන්ද්‍රියක් නෙමෙයි, සෝවාන් මාර්ග සිතේ යෙදෙන ප්‍රඥා ඉන්ද්‍රිය හඳුන්වන විශේෂ නාමයක්. ඊළඟට පින්වතුනි, සෝවාන් භාවයට කෙනෙක් පත් වුණාම මේ ජීවිතේම අරිහත්ත්වයේ ලබනවා නම් ඒක තමයි සෝතාපට්ටි භාවයේ මුල් අවස්ථාව. හැබැයි යම්කිසි සෝවාන් ආර්යයන් වහන්සේ නමක් මේ ජීවිතේ රහත් භාවයේ නොලබනවා නම්, මතු ජීවිතේක අරිහත්ත්වයේ ලබනවා නම්, ඒ අරිහත්ත්වය ලබන අවස්ථාව අනුව සෝවාන් ආර්යයන් වහන්සේ කොටස් තුනකට බෙදෙනවා. සෝවාන් ආර්යයන් වහන්සේලා තුන් නමක් වාසය කරනවා. ඒක බීජී කෝලං කෝල සත්තක්කත්තු පරම. මේ ජීවිතෙන් චුත වෙලා ඊළඟ භවයේදී අරිහත්ත්වය ලබනවා නම් ඒක බීජී. ඒ වගේම තමයි මේ ජීවිතෙත් නොලබා ඊළඟ ජීවිතෙත් නොලබා ආත්ම දෙක තුනකින් අරිහත්ත්වය ලබනවා නම් කෝලං කෝල. ඒ වගේම උපරිම ආත්ම හතයි යන්න පුළුවන්නේ හත්වෙනි ආත්මයේදී අරිහත්ත්වය ලබනවා නම් සත්තක්කත්තු පරම. හැබැයි මේ ආත්ම හත ඉක්මවා යන විශේෂිත පුද්ගලයන් කොට්ටාසයක් ඉන්න බව අට කතාවේ සඳහන් කරනවා.
ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ නියමය තමයි හත්වෙනි ආත්මෙන් එහා අටවෙනි ආත්මයක් සෝවාන් ආර්යයන් වහන්සේට නැහැ. ඒක තමයි ධර්මතාවය. ඒක තමයි කාරණාව. ඒ කියන්නේ අපි යම් කිසි කෙනෙක් මේ කාලේ හෝ අර විශේෂිත පුද්ගලයෝ හත් දෙනා හැර යම් කිසි කෙනෙක් සෝවාන් භාවයට පත් වුණා නම් උපරිම ආත්ම හතයි. දැන් විශාකා උපාසිකාව අනාථපිණ්ඩික සිටුතුමාදී හත් දෙනෙක් බුදුරජාන් වහන්සේ නම් කරලා තියෙනවා. ඒ අතීත බුදුවරුන්ගේ කාලේ හිටපු අයත් එක්ක ඒ හත් දෙනාට මේ ආත්ම භාව හතට වඩා අකනිටා බඹතලයට ගිහින් අරිහත්වේ ලබනවා. ඒ ඇත්තෝ සංසාරයේ පුරුදු කරගත්ත පුණ්‍ය ශක්තියේ බලය වැඩි. ඒ පුණ්‍ය ශක්තිය විපාක දීමට අවශ්‍ය නිසා තමයි ඒ ආත්ම ගණන් ලබන්නේ කියන විස්තර කරනවා. හැබැයි අපි අයිති වෙන්නේ නැහැ ඒ හත් දෙනාට. එහෙනම් ඒ හත් දෙනාගෙන් බැහැර වූ සියලුම දෙනා ගත්තොත්, පොදුවේ ගත්තොත්, ධර්මකාරණාව ගත්තොත් සෝවාන් ආරණ වහන්සේට නතේ භවං අට්ඨමං ආදියන්ති රතන සූත්‍ර දේශනා කරන්නේ අටවෙනි ආත්මයකට ඇද තබන්නේ නැහැ. එහෙනම් උපරිම ආත්ම හතයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙවෙනි ලෝකෝත්තර කුසල්සිත විස්තර කරනවා සකදාගාමි මග්ග චිත්තං යස්මින් සමේ ලෝකෝත්තරං ඥානං භාවේති නීයානිකං අපචේගාමින් දිට්ඨිගතානං පහානාය ဒုတိယය භූමියා පත්තියා අන දෙවන සකදාගාමි භූමියට පත්වීම පිණිස ධ්‍යාන වඩනවා. එහෙමනම් යම්කිසි කෙනෙක් සෝවාන් භාවයට පත් නොවි සකදාගාමි භාවයට පත් වෙන පුළුවන්ද බැරිද? බැ, මේක පිළිවෙලින් වඩන්නේ. ඒ කියන්නේ සෝවාන් වුණාට පස්සේ තමයි සකදාගාමි, ඊට පස්සේ තමයි අනාගාමි, ඊට පස්සේ තමයි අරිහත්. කෙනෙක් කියනවා නම් මම කෙලින්ම රහත් වුණා, මම කෙලින්ම අනාගාමි වුණා කියන එක වැරදි. අපේ බුදුරජාණන් වහන්සේ පවා බෝධි මූලයේදී ඒ ආසවක්කේ ඥානයේ සමග අරිහත්වයේ සමග ඒ සර්වඥතා ඥාන ප්‍රතිමණ්ඩිතව සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොටත් භාග්‍යතුන් වහන්සේ පවා ඒ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ අරිහත් මාර්ගඥානි. ඒ අවස්ථාව වෙනකොට සෝවාන් මාර්ගඵල ලබලා ඒ ප්‍රතිවේක්ෂා ඥාන වලින් ප්‍රතිවේක්ෂා කරලා නැවත විදර්ශනා වඩල සකදාගාමි මාර්ගඵල ලබලා ඒ වගේම ප්‍රතිවේක්ෂා ඥාන පහළ කරගෙන නැවත විදර්ශනා භාවනා වඩමින් අනාගාමි මාර්ගඵල ලබලා ප්‍රතිවේක්ෂා කරලා නැවත විදර්ශනා කරමින් තමයි අරිහත් මාර්ගඵල ලැබුවේ. ඒක නිසා මතක තියාගත යුතුයි ඒ අනුපිළිවෙලින් මිසක් මේ පිළිවෙල කිසිම දවසක වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි ධර්මතාවය. එහෙමනම් යම් කිසි කෙනෙක් සකදාගාමි මාර්ග කියන මේ ဒုတိය ඵලයට නැත්නම් ဒုတိය මාර්ගයට පත් වෙන්න අවශ්‍ය නම් ဒုတိය භූමියට පත් වෙන්න අවශ්‍ය නම් සෝවාන් භාවයට පත් වුණාට පස්සේ ඒ ප්‍රතිවේක්ෂා ඥාන සියල්ලක් තමන් ප්‍රතිවේක්ෂා කළ යුතුයි. ඒ කියන්නේ සෝවාන් ආරණ වහන්සේ තමන්ගේ මාර්ගයේ ප්‍රතිවේක්ෂා කරනවා. තමන්ගේ ඵලයේ ප්‍රතිවේක්ෂා කරනවා. මාර්ගයෙන් ප්‍රහීන වෙලාගේ කෙලෙස් ප්‍රතිවේක්ෂා කරනවා. තව ඉතිරි වෙලා තියෙන කෙලෙස් මොනවද කියලා ප්‍රතිවේක්ෂා කරනවා. ඒ මාර්ගඵල සිත් වලට අරමුණු නිවන ප්‍රතිවේක්ෂා කරනවා. ප්‍රතිවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. ඊට පස්සේ තමයි නැවත ආය සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක් අනාත්මසින් විදර්ශනා වඩනවා. සකදාගාමි තත්වයට පත්වීමේ අදිෂ්ඨානෙ නැවත නැවත භවනා කරද්දී අර වගේම සංකාරුපෙක්ඛා ඥානෙ දක්වා හිත වැඩෙනවා. නැවත සංස්කාර ධර්මයන් තුල හිත පිහිටනවා. අන පරිකාරම සමාධි, උපචාර සමාධි පහළ වෙනවා. අනුලෝම සමාධි පහළ වෙනවා. ගෝත්‍ර වූ සමාධිය පහළ වෙන්නේ නැහැ. මොකද පෘතුජන ගෝත්‍රය කඩලා ඉවරයි. අන වෝදාන සමාධිය පහළ වෙලා අන සකදාගාමි මාර්ගඥානෙ පහළ වෙනවා. ඊට පස්සේ සකදාගාමි ඵලඥාන පහළ වෙනවා. ඒ සකදාගාමි මාර්ගඥානෙදී මොකද වෙන්නේ? ඕලාරික වූ කාමරාග පටිග කියන සංයෝජන දෙක තුනී වෙලා යනවා. ඒකේ තේරුම කාමරාගය කියනකොට උදාහරණයක්ද කාමරාග කාමච්ඡන්දේ, එහෙමත් නැත්නම් මේ කාමරාගය කියන අඹුසැමි සම්බන්ධතාවය. කාමරාගය ඇස කන නාසය දිව ශරීරයේ පිනවමින් ඇති කරගන්න ආස්වාදේ කාමරාගය.
ව්‍යාපාදය කියන්නේ ද්වේෂය, වෛරය, ක්‍රෝධය, පළිගැනීම. එතකොට සකදාගාමීන් වහන්සේට මේක තුනී වෙනවා කියලා කියන්නේ කිසිසේත්ම සකදාගාමීන් වහන්සේට කාය කර්ම වශයෙන්, වචී කර්ම වශයෙන් මේ කාමරාගේ පටිඝ උපදින්නේ නැහැ. ඒක එහෙමනම් කලාතුරකින් හිතෙන් විතරක් පහළ වෙන්න පුළුවන්. සිතවිලි මාත්‍රයක් පමණක් කලාතුරකින් පහළ වෙන්න පුළුවන් සකදාගාමීන් වහන්සේට මේ කාමරාගේ පටිඝය. එන එකකින් තේරුම් ගන්නට ඕනේ සකදාගාමී වුණු කෙනෙකුට විවාහ ජීවිතය ගත කරන්න බෑ. සකදාගාමී තත්ත්වයට පත්වෙච්ච කෙනෙක් විවාහ ජීවිතය ගත කරන්නේ නැහැ. මොකද හේතුව එයා කාමරාගය සහ පටිගය කාය කර්ම වචී කර්ම වශයෙන් උපද්දවන්නේ නැහැ. ඒක ප්‍රහීන වෙලා. ඒ නිසා මනෝ කර්ම වශයෙන් විතරයි කලාතුරකින් උපදින්නේ. ඒ නිසා සකදාගාමී කියලා කියන උතුමන් වහන්සේ පැහැදිලි කරනවා සකිදේව ඉමන් ලෝකං ආගන්තවා දුක්කස්සන්තං කරිස්සති. සකදාගාමින් වහන්සේලා උපරිම මේ කාම භවයට එක්වතාවක් පැමිණේ. මේ කාම ලෝකේ නැවත එක්වතාවක් පැමිණේ. ඒ ඇවිදින් නිවන් අවබෝධ කරගන්නවා. ඒකේ තේරුම එහෙනම් මේ ජීවිතේ සකදාගාමී තත්ත්වයට පත් වෙලා අරිහත්ත්වේ ලබනවා නම් ඒක වෙනම ඒ උතුමන් වහන්සේ රහතන් වහන්සේ නමක් හැටියට අපි සලකන්නේ. නමු සකදාගාමී තත්ත්වයට පත් වෙලා රහත් භාවයට පත් නොවි නැවත භවයක් උප්පත්ති ලබනවා නම් ඒ දැන් දිව්‍ය ලෝකෙට ගියා කියමු. දිව්‍ය ලෝකෙ ඉපදිලා රහත් වීම වෙනයි. නමුත් කියන්නේ තමන් සකදාගාමී තත්ත්වයට පත් වුණු භවයට නැවත ජාත සකදාගාමී කෙනෙක් වශයෙන් උපදින්න පුළුවන්. ඒක තමයි නියම අවස්ථාව. ඒ කියන්නේ කාම ලෝකයට එක්වතාවක් පැමිණෙන උතුමන් වහන්සේ තමයි සකදාගාමී. ඒ කියන්නේ ඉද හුත්වා තත්ත පරිනිබ්බායි. තත්ත හුත්වා ඉද පරිනිබ්බායි. ඉද හුත්වා ඉද පරිනිබ්බායි ආදි වශයෙන් දේශනා කරනවා. ඒ කියන්නේ මෙලව ඉපදිලා ඊළඟ භවයේ රහත් වෙනවා. එහෙමද වෙන භවයක සකදාගාමී වෙලා මේ භවයේ රහත් වෙනවා. ඒ වගේ මෙලවදී සකදාගාමීල මෙලවදීම රහත් වෙනවා. ඒ භවයකදී සකදාගාමීල ඒ භවෙදීම රහත් වෙනවා. ඒ හතර දෙනාම සකදාගාමී කියලා බෙදීමට යන්නේ නැහැ. සකදාගාමී කියලා කියන්නේ මෙලව ඉද හුත්වා තත්ත්වය. ඒ කියන්නේ මෙතනදී ඒ කියන්නේ මේ ජීවිතේ සකදාගාමී වෙලා නැවත භවයක ඉපදිලා කාලයේ පරමාවශ විඳලා නැවත කාම ලෝකයට ඇවිදින් රහත් භාවයට පත් වෙනවා නම් අන්න ඒ තමයි සකදාගාමී කියන අදහස. ඒකයි කියන්නේ එක් වරක් විතරක් මේ කාම ලෝකයට පැමිණෙන කෙනා තමයි සකදාගාමීන් වහන්සේ. එහෙමනම් එතන තේරුම් ගත යුතුයි විදර්ශනා භාවනාව විතරක් වඩන සකදාගාමී තත්ත්වයට පත් වෙනවා නම් ලෝකෝත්තර ප්‍රථම ධ්‍යානයේ සකදාගාමී මාර්ගසිත උපදින්නේ. හැබැයි සමත භාවනා වඩලා ඒ ලෝකෝත්තර භූමියට පත් වෙනවා නම් ඒ සකදාගාමීන් වහන්සේට ඒ ලෝකෝත්තර ධ්‍යාන ભેදෙන් ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන ආදී ඒ ධ්‍යාන පහෙන් ඕනම ලෝකෝත්තර ධ්‍යානයකින් ඒ ලෝකෝත්තර සකදාගාමි මාර්ගසිත උපදින්න පුළුවන්. ඊළඟට අපි ගමු අනාගාමි මාර්ගසිත. බුදුරජාණන් වහන්සේ වදාරනවා රාග දෝෂ, කාම රාග, ව්‍යාපාදාන අනවසේ සප්පහානාය. ඒ කියන්නේ මේ කාමරාග ව්‍යාපාද දෙක දැන් තුනී වෙලා තිබු සකදාගාමීන් වහන්සේට. දැන් සකදාගාමීන් වහන්සේ ඒ මාර්ගඵල ලබලා නැවත මේ සංස්කාර ධර්ම අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරමින් ඒ සංඛාරුපෙක්ඛා ඥානය දක්වා හිත වඩනවා. එසේ හිත වඩලා එතනින් එහාට නැවතත් තමන් තෝරගන්නවා අනිත්‍යද දුක්ඛද අනාත්මද කියන මේ ත්‍රි ලක්ෂණ එක ලක්ෂණයක් තෝරගෙන ඒ සංස්කාර ධර්මයන් වඩමින් සම්මසන අවස්ථාවේ පටන් සංඛාරුපෙක්ඛා ඥානය දක්වා හිත දියුණු කරගත්තට පස්සේ නැවත වඩන පරිකර්ම සමාධි ඒව සියල්ලක්ම අනාගාමී මාර්ග ඵල ඥානයේ උපනිශ්‍රේවන පරිකර්ම සමාධි විදර්ශනා භූමිකයි උපචාර සමාධි ඒ වගේම අනුලෝම සමාධි, වෝදාන සමාධි පහළ වෙලා නැවතුණ අනාගාමි මාර්ගසිත උපදිනවා. අනාගාමි මාර්ගසිතේදී මොකද වෙන්නේ? කාම රාග පටිඝ සම්පූර්ණයෙන්ම ප්‍රහීණ වෙලා යනවා.
ඒකේ තේරුම එනං ඒකාන්තයෙන්ම බ්‍රහ්මචාරී සීලයකට පත් වෙනවා. ඒතර අනාගාමින් වහන්සේලාට ගිහි গিදර කැප නැහැ. දැන් ඔන්න ගිහිව රහත් වෙලා තින්න කාලෙනේ. එතකොට රහත් වෙච්ච කෙනෙක් ගිහි গিදර ඉන්නවා නම් ඉතින් අපට විශ්වාස කරන කොහොමත් බෑ අනාගාමින් වහන්සේලාටත් ගිහි গিදර අකපණං රහතන් වහන්සේලාට කොහොමද ගිහි গিදර වාසය කරන්නේ? ඒක නිසා මතක තියාගන්න ඒ අනාගාමි මාර්ගඥානයේදී කාම රාගය සම්පූර්ණයෙන් ප්‍රහීන වෙනවා. ඒකේ තේරුම සිතින් කයෙන් වචනෙන් කාම මාත්‍රයක් කාම සිතවිල්ලක පහළ වෙන්නේ නැහැ. ඉබේම අබ්‍රහ්මචර්යා ගුණය තුළ හිත පිහිටනවා. ඒ විතරක් නෙමේ දස සීලයේ තුළ පිහිටනවා සල්ලි මිල මුදල් පරිහරණය කරන්නේ නැහැ. අනාගාමි තත්ත්වයටපත් වුනාම ඉබේම ඒ ගහට දස සීලේ වැනි සීල ගුණයක පිහිටාන්න තරම් අනාගාමින් වහන්සේගේ සිත මුරුදු භාවයට පත් වෙනවා. ඒ වගේම ව්‍යාපාදයේ සම්පූර්ණයෙන් ප්‍රහීණ වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ ව්‍යාපාදයක් නැහැ, පසුතැවිල්ලක් නැහැ. අනාගාමින් වහන්සේ නමකට කවදාවත් ජීවිතේ පසුතැවිල්ලක් එන්නේ නැහැ. මට අහවල් කුසලයේ කරගන්න බැරි වුණා, මගේ අතින් අහවල් පාපේ සිද්ධ වුණා කියලා අතීතයේ මගහැරිච්ච කුසල් සිහි කරමින් පසුතැවිලි වෙන්නෙත් නෑ. අතීතේ වෙච්ච අඩුපාඩු මතක් කර කර පසුතැවිලි වෙන්නෙත් නෑ. අනාගත බලාපොරොත්තු ප්‍රාර්ථනා බොඳ වීමෙන් ඒ ඇති වෙන පසුතැවිලි ඇති වෙන්නෙත් නෑ. එහෙනම් අනාගාමින් වහන්සේට කිසිම හේතුවක් නිසා කාම සිතවිලි මාත්‍රයක්වත් ද්වේෂ සිතවිලි මාත්‍රයක්වත් පහළ වෙන්නේ නෑ. සර්ව සම්පූර්ණයෙන් ඉතිරිවක් නැතුව කාම රාගය පටිගයයි දෙක ප්‍රහීන වෙලා යනවා. ඒකේ තේරුම එහෙනම් ද්වේෂ මූල සිත් දෙක සම්පූර්ණයෙන් ප්‍රහීන වෙනවා. ඒ වගේම තමයි ඒ කාම තෘෂ්ණාව නිස්සෘත ලෝභය යෙදෙන අකුසල් සිත් සියල්ලක්ම ප්‍රහීන වෙලා යනවා. ඒ නිසා අපි කියනවා පංච ඕරම්භාගීය සංයෝජන සියල්ලක් ප්‍රහීන කරා කියලා. ඒ කියන්නේ එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාම රාග පටික කියන මේ පහම ප්‍රහීන කරගත් උතුමෙක් තමයි අනාගාමින් වහන්සේ. එතමි අනාගාමි කියන්නේ මොකද? නැවත කිසිසේත්ම කාම ලෝකයට ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන්නේ නැහැ. ඒ කියන්නේ අනාගාමින් වහන්සේ නමක් නැවත කාම ලෝකෙට එන්න පුළුවන්ද? එන්නේ නැහැ. අනාගාමින් වහන්සේලා උප්පත්ති ලබන්නේ පංච සුද්ධාවාසී. අවිහ අතප්ප සුදස්සේ සුදස්ස අකනිට්ටක කියන ඒ උප්පත්ති ලබන ස්ථානේ පංච සුද්ධාවාසී. එත මෙතනත් ප්‍රශ්නයක් කෙනෙකුට මතුවෙන්න පුළුවන්. අපි හිතමු දැන් විදර්ශනා භාවනා විතරක් කෙනෙක් වඩලා අනාගාමී තත්ත්වයටපත් වුනහම ඒ අනාගාමී මාර්ග සිත උපදින්නේ ලෝකෝත්තර ප්‍රථම ධ්‍යානෙන් කියලා අපි ඉගෙන ගත්තා. දැන් දන්නවා. හැබැයි මේ අනාගාමින් වහන්සේ ඒ ජීවිතේ රහත් වෙන්නේ නැහැ. සුද්ධාවාසර යන්නට ඕනේ. එතකොට එහෙනම් දැන් රූපාවචර ධ්‍යාන පුරුදු කරලා නැහනේ. එතකොට කොහොමද සුද්ධාවාසර යන්නේ? අර අනාගාමි මාර්ගඵල එද අනාගාමි ශක්තිය නිසා ඉබේම පින්වතුනි චතුත්ථ ධ්‍යාන සමාධිය උපදිනව මරණාසන්න වෙලාවේ ඒ අනුව තමයි පංච සුද්ධාවාසෙහි ප්‍රතිසන්දි ලබන්නේ. ඒක ධර්මතාවයක්. ඊළඟට දැන් විදර්ශනා භාවනාව සමග සමත භාවනා පුහුණු කරපු යෝගාවචරේකට ඒ අනාගාමි මාර්ගයට පත් වෙනකොට අර ධ්‍යාන ලෝකෝත්තර ධ්‍යාන ભેදයෙන් තමයි ඒ අනාගාමි මාර්ග සිත උපදින්නේ කියන එක මතක තියාගන්නට ඕනේ. ඒ වගේම තමයි අනාගාමින් වහන්සේ නමක් පංච සුද්ධාවාස රිපදුනාට පස්සේ එහිදී රහත් භාවයට පත් වෙනවා, පරිනිර්වාණයට පත් වෙනවා. ඒ පර ක්ලේ කියන්නේ ස්කන්ධ පර ක්ලේශ පර නිර්වාණයයි ස්කන්ධ පර නිර්වාණ දෙකම සිද්ධ වෙන්නේ සුද්ධාවාසේ. ඒ සුද්ධාවාසේදී මේ සිද්ධාන්තයේ සිද්ධ වෙන පිළිවෙලට අනුව අනාගාමින් වහන්සේලා පස් නමක් ධර්මයේ තුරු ගන්නනවා. එකක් තමයි අන්තරා පරිනිබ්බායි, උපහච්ච පරිනිබ්බායි, අසංකාර පරිනිබ්බායි, සසංකාරික පරිනිබ්බායි, උද්දන්සෝ තකනිට්ඨගාමි. අන්තරා පරිනිබ්බාය කියලා කියන්නේ යම්කිසි සුද්ධාවාසයකට ගියාට පස්සේ ඒ පරම ආයුෂෙන් අඩක් එන්ට කලින් පිරිනිවන් පානවා. ඒ කියන්නේ රහත් භාවයයි පරිනිර්වාණය දෙකම සිද්ධ වෙනවා ඒ ආයුෂවල හරි අඩකට එන්ට කලින්. අන්තරා පරිනිබ්බාය කියන්නේ ඒයි. උපහච්ච පරිනිබ්බාය කියලා කියන්නේ හරි අඩක් ඉක්මවා
පරමාස විඳින්ට කලින් අතරතුරදී රහත් භාවයයි පරිනිර්වාණය දෙකම සිද්ධ වෙනවා. ඒ තමයි උපහච්ච පරිනිබ්බායි. ඊළඟට අසංකාර පරිනිබ්බායි කියලා කියන්නේ තමන් අනාගාමී තලයේ ඉන්නවා. ඉන්න ගමන් තමන්ට සිහි වෙනවා තමන් පුරුදු කරගත්ත විදර්ශනාව භාවනාව. ඒ දේ වඩලා තමන් සෝ උත්සාහයෙන් ඒ යම් අවස්ථාවකදී නිර්වාණය ලබනවා නම් ඒක තමයි අසංකාරි පරිනිබ්බායි. තවත් කෙනෙකුගේ උදව්වකින් සිහිපත් කරගෙන ඒ අරිහත්වේ ලබනවා නම් සසංකාර පරිනිබ්බායි. ඊළඟට පින්වතුනි උද්නන්සෝ තකනිට්ඨ ගාමී කියලා කියන්නේ අවිහ කියන තලයේ ඉපදිලා ඒක පරමාශ විඳලා ඊළඟ අතප්ප ලෝකෙට ඉන්පසු දස්සි සුදස්ස ලෝකෙන් පස්සේ අවසානයේ අකනිට්ඨ බඹතලේ කෙලවර දක්වා ගමන් කරලා ඒ රහත් භාවයේ පත් වෙලා පරිනිර්වාණයටපත් වෙනවා. ඒ තමයි අනාගාමින් වහන්සේ. ඊළඟ රහතන් වහන්සේ ගත්තාම අර අනාගාමී තත්ත්වයටපත් වෙලා ඉන් නැගිටලා නැවත මේ සංස්කාර ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරමින් යෝගාවචරේ ආර්යයන් වහන්සේ පරිකාරම සමාධි, උපචාර සමාධි, අනුලෝම සමාධි, වෝදාන සමාධි අනුපිළිවෙලින් උපදවාගෙන තමයි අරිහත් මාර්ගඥානෙ ලබන්නේ. අරිහත් මාර්ගඥානෙදී ඉතිරි වෙලා තිබුණු සියලුම කෙලෙස් රූප රාග, අරූප රාග, මාන උද්දච්ච අවිජ්ජා, එව දිට්ඨිගත විප්‍රවිත සිත්, මෝහ මූල උද්දච්ච සහගත සිත, මේ සියල්ලක් ඉතිරිවක් නැතුව සියලුම කෙලෙස් ප්‍රහීණ වෙලා යනවා. ආය ක්ලේශ මාත්‍රයක්වත් උන්වහන්සේලාටපත් වෙන්නේ. ඒක නිසා උන්වහන්සලා නික්ලේශී බවටපත් වෙනවා. එහෙමනම් ඒ විදිහට තමයි මේ සෝතාපට්ටි මාර්ගසිත ලෝකෝත්තර කුසලයක්, සකදාගාමි මාර්ගසිත ලෝකෝත්තර කුසලයක්, අනාගාමි මාර්ගසිත ලෝකෝත්තර කුසලයක්, අරිහත් මාර්ගසිත ලෝකෝත්තර කුසලයක්. එහෙමනම් මේ ලෝකෝත්තර කුසලය විදර්ශනා භාවනා යෝගියාට කුසාසිත හතරක් වශයෙන් ප්‍රථම ධ්‍යාන විතර පාදක උපදිනවා. ධ්‍යාන ભેදේ එහෙමත් නැත්නම් සමත භාවනා වඩලා හෝ යුගනද්ද භාවනා වඩලා ඒ ලෝකෝත්තර භූමියට පත් වෙන උතුමන් වහන්සේට මේ ලෝකෝත්තර කුසල්සිත හතර ධ්‍යාන ભેදෙන් මාර්ගසිත 20ක් බවට පත් වෙනවා. අන්න මතක තියාගන්න. විදර්ශනා යෝගියාට තමයි ලෝකෝත්තර සිත හතරක් කියලා අපි ගන්නෙ. සමත පූර්වාංගම විදර්ශනා වඩා හෝ යුගනද්ද භාවනාවෙන් ඒ ලෝකෝත්තර භූමියට පත් වෙන උතුමන් වහන්සේට මේ ලෝකෝත්තර සිත ධ්‍යාන ભેදෙන් 20ක් කියලා අපි ගණන් ගත යුතු වෙනවා. ඒතෝ ඒ විදිහට තමයි ලෝකෝත්තර සිත අපි වටහා ගන්නට ඕනේ. එහෙමනම් ඒ කී උතුම් ලෝකෝත්තර භූමියට පත්වීමට නම් ධම්මානුධම්ම පටිපන්න කියන සමත විපස්සනා භාවනා පුහුණුව අපි අනිවාර්යෙන් ප්‍රගුණ කළ යුතුයි. ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය, ධර්ම මානසිකාරේ, සජ්ජායනාව මේ සියල්ලක් උපනිශ්‍රේ වෙනවා නිවනට. හැබැයි අපට භාවනාව තමයි ඒ කාන්ත වශයෙන්ම හේතු වෙන්නේ ඒ ලෝකෝත්තර මාර්ගඵල නිවන් අධිගමනයේ පිණිස. එහෙමනම් අද දවසේදී මේ බුද්ධානුභාවේන බක්පුන් පොහෝදා විශේෂයෙන් අභිධර්මයේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරගත ධර්මදේශනාවෙන් ජනිත කරගත් කුසලය, විශේෂයෙන් අද දවසේ ජය ටීවී ධර්මදේශනා දායකත්වයෙන් කටයුතු කරන අංක 130 වයි සුධර්ම වර්ධනාරාම පාර මඩපාත පිළියන්දල පදිංචි TH සම්පත් මහතාසා නිලානී මහත්මිය විසින් සිද්ධ කරනු ලබනවා. ඒ පින්වත් දෙපළටත් විශේෂයෙන් පින්වතුන්ගේ බලාපොරොත්තු අප්‍රේල් මාස 23 වන දිනට 6 වන ජන්මදිනයේ දෙන TH හෙෂංගා සහස්ත්‍රී රිවිත්මා කියන මේ ආදරණීය දියණියට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා, ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක සඵල වේවා කියන මේ මෛත්‍රී ආශිර්වාදය ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාට ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම දාන මේ පිං හේතු වාසනා වේවා කියන මෛත්‍රී ආශිර්වාදය. එහෙමනම් ඒ පිංවත් සම්පත් මහත්මා, නිලානි මහත්මිය, සිඟිති දියණියතුළු ඒ පවුල්වල සෑම දෙනාටමත් මේ ධම්සභා මණ්ඩපයේ රැස්වුණු සෑම දෙනාටමත්
ධර්මයේ ශ්‍රවණය කරගන්න සෑම දෙනාටත් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝාෂ ලැබේවා, ධර්මඥාන භාවනාඥාන වැඩේවා. පින්වත් සෑම දෙනාට අරතෙන් ධර්මෙන් අනුශාසනා කරමින් මේ උතුම් ධර්ම යාත්‍රාව අඛණ්ඩව එක දිගට පවත්වාගෙන යන ඒ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාදී ප්‍රති අතිගරු පූජනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. දිදුල ජය ටීවී මාධ්‍ය ජාලය දිදුලමින් ක්‍රමක්‍රමෙන් ලෝකේ පුරා මේ ධර්මය සංනිවේදනය කරන්නට සියලු දෙනාට ශක්තිය, ධෛර්යය, වීරිය, වාසනාව ලැබේවා. සුවසේ සෑම දෙනාට දෙවියන් සහ සදේවක ලෝකයාටත් අපටත් නිවන් මඟ පාරමී පුරාගෙන ප්‍රාර්ථනා කරන බෝධි වලින් අමා මහ නිවණින් සැනසෙන්න ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨාච බොම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨාච බොම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බොම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානිසංස බලෙන් සෑම දිනාට ලොවි ලෝතුරා සුව සැලසේවා. සතු 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 මහා වටිනා කම්පිරි උතුම් වූ පොහොය දිනයක්. මහා වටිනා කම්පිරි මේ උතුම් පොහෝ දිනේ අප ශ්‍රවණය කරන්නේ මහා වටිනාකම් සහිත උතුම් සත්ธรรม දේශනාවක්. අපිට අනුකම්පාවෙන් ඒ උතුම් මහා වටිනාකම් සහිත සත්ธรรม දේශනාවෙන් අපව සුපෝෂණය කළා වූ ත්‍රිපිටක ආචාර්ය අභිධර්ම විශාරද නම කියනට අවසරයි. පූජ්‍යපාත දිගන සුගත වංශ අපේ ස්වාමීන් වහන්සේට තව චිරාත් කාලයක් මේ උතුම් ශාසනික ආගමික ජාතික මෙහෙවරේ දෙන්නට දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවායි සමඳනා සාදුකාර දෙමින් ප්‍රාර්ථනා කරමු. සාතු සාතු සාතු. මහා වටිනාකම් වලින් සපිරි මේ උතුම් සත්ธรรม දේශනාව මේ පරිශ්‍රයේ සිටින පරිස පමණක් නොවේ, ලෝවාසී සෑම දෙනා ශ්‍රවණය කළා. ඒ ලෝවාසී සෑම දෙනාට මේ සද්ධර්මය ශ්‍රවණය කරන්නට සදැහැති විකාශන දායකත්වය ගැන කටයුතු කළේ TH සම්පත් මහතා, නිලානි මහත්මිය සහ ඔවුන්ගේ සිඟිති දියණිය. ඒ සියලු දෙනාටද අපි පින්සාර සිතුවිලි වලින් ඉතාම ගෞරවයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. මේ උතුම් නිර්මල ධම ලෝපුරා විසිරුවා හරින්නට සදැහැති දායකත්වය ගැන කටයුතු කිරීම වෙනුවෙන් සිඟිති දියණියට සුබ උපන්දින අධ ප්‍රාර්ථනා කරමින් අපි සූදානම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ විශේෂෙහි අෂ්ට පරිෂ්කාරයන් පූජා කරන්නට සියලු දෙනා සාදුකාර දෙමින් මේ අෂ්ට පරිෂ්කාරයන් පූජා කිරීම අනුමෝදනා කරගනිමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා සිදු කරමින් සාතු සාතු සාතු. අපට අනුකම්පාවෙන් සත්ธรรม දේශනා පැවැත්වූ ත්‍රිපිටක ආචාර්ය අභිධර්ම විශාරද නම කියනට අවසරයි. පූජ්‍යපාත දිගන සුගත වංශ අපේ ස්වාමීන් වහන්සේට නැවත වතාවක් පාද නමස්කාර පූර්වකව අපේ පුණ්‍යානුමෝදනා සිදු කරනවා. මේ සදහම් විකාශයේ තවත් සද්ධාම දේශනා කිහිපයක්ම පැවැත්වීමට නියමිතයි. එනිසා ජය ටීවී මාධ්‍ය නාලිකාවත් සමගින් රැඳී සිටින්නයි ඔබට ආරාධනා කරමින් අප සම්බන්ධතාවය ලබා දෙනවා වික්‍රමසිංහපුර බත්තරමුල්ල ජය ටීවී ප්‍රධාන පාලක මැදිරියට. ඔබ සැමට සම්මා සම්බුත් සරණයි. බුද්ධානුභාවේන බක්කුරු පසළොස්වක පොහෝදා සදහම් විකාශය.